දන්නවා මේ මොහොතේදී මේ ක්‍රියාමාර්ගය ගන්න වෙලාවේ නොයෙක් පුද්ගලයෝ ඇවිල්ලා මේක නවත්තන්න හදනවා. අපි කියන්නේ අපි උද්ඝෝෂණ කරන එක, අපි ක්‍රියාමාර්ග ගන්න එක ගෝඨාභය නතර කරන්න බැරි වුණා. දැන් රණීල් නතර කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ කිසිම පාලකයෙක්ට, ඒ කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය අමුමුවේ ඝාතනය කරලා දාපු මේ රටේ පාලකයන්ට නතර කරන්න බැරි විච දේවල් ඒ පාලකයන්ට කඩේ යන අය ඇවිල්ලා ඒ කිසි කෙනෙක්ට නතර කරන්න බැරි දේවල් මේ වගේ පුංචි පුංචි මේ හෙන්චයොන්ට ඇවිල්ලා මේව නතර කරන්න කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. අපේ ක්‍රියාමාර්ග අපි වඩ වඩා ශක්තිමත්ව ඉදිරියට අරගෙන යනවා. ඒ නිසා ආදරණීය මාධ්‍යවේදී හිතවතුනි, ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ අද දවසේ මුණ දීලා තියෙනවා. බඩු බරි බඩු මිල කියලා කියලා තියෙන නිසා දැවැන්ත පීඩනයකට පත් වෙලා තමන්ගේ දරුවට කන්න බොන්න දෙන්න බැරි තත්ත්වයට පත් වෙලා, ඒ වගේම තමයි අම්මා තාත්තලා සලක ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තුන් වේල පිරිමහ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අද දවසේ මේ ක්‍රියාමාර්ගය ගන්නේ ඒ ආර්ථික පීඩනයට එරෙහිව, ඒ වගේම අධ්‍යාපනයේ විකිණීමට අරන් වෙන අලුත් සෙල්ලම් වලට එරෙහිව, ඒ වගේම තමයි ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලලා කතා කරපු වසන්ත සිරිදම් මහමුදුරෝ නිදහස් කර ගැනීම සඳහා මේ මර්ධනයට එරෙහිව තමයි අද දවසේදී නගරයක් ගානේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමල්ලෙ විදියට මේ ක්‍රියාමාර්ගය තෝරා තියෙන්නේ. පහුගිය කාලේ රටේ ජනතාව පහරට බැහැලා හිටුවේ මොනවද? රටේ ජනතාව කිව්වේ හොරා කාපු සල්ලි ටික දීපල්ලා කියලා, පැහැර හැරපු බදු ටික ගෙවපල්ලා කියලා, ජනතාවට බලේ පැවරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදපල්ලා කියලා, එවැගේම මේ රටේ දුප්පත් පොහොසත් ජාති කුලමල වර්ග ભેදයකින් තොරව සියලු දෙනාට අධ්‍යාපනය ලැබීමේ අයිතිය, සෞඛ්‍ය අයිතිය තහවුරු කරපල්ලා කියලා තමයි රටේ ජනතාව පාරට බැහැලා කිව්වේ. දැන් අද වෙනකොට මෙන්න මේ විදියට උද්ඝෝෂණ කරන ජනතාවට මේ ආණ්ඩු දෙන ප්‍රතිචාර මොනවද, ආණ්ඩු දෙන උත්තර මොනවද කියලා අපි බලන්න ඕන. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා අරගෙන කරන්න බෑ, හමුදා බලය යොදවලා හදිසි නීතිය දාලා මේක නවත්තනවා කියලා කියනවා. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ඔය විදියටම හමුදා බලය යෙදෙව්වා, හදිසි නීතිය දැම්මා, අප්‍රේල් 3 ඉඳන් ඇඳිරි නීතියක් දැම්මා. හැබැයි ඒ ඇඳිරි නීතිය හදිසි නීතිය බල්ලට දාලා රටේ ජනතාව එක මිටට පාරට බැස්සේ නැද්ද? ඒ වගේම තමයි ඔය හමුදා බලය යොදවනවා කියලා කිව්වට පහුගිය කාලේ මේ රටේ ජනතාව මිච්ච අපේ පන්තියම මිනිස්සු මිච්ච ආරක්ෂක අංශවලටත් මොකද වුනේ? මේ මිනිස්සුන්ට දුවක් බිම දාලා දුවන්න උනේ නැද්ද? ළඟට කඩම් බිම දාලා ලොරි රථවලින් බැහැලා දුවන්න උනේ නැද්ද කියලා අපි අහනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට මතක් කරනවා නිකම් පියතුරෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ පම්පෝරි ගහන්න එපා, ජනමතයක් නැතුව තමන්ම හිට්ලර්යි කියා ගන්න. රනිල් වික්‍රමසිංහට අපි කියනවා ඔය නිකම් පම්පෝරි කතා රටේ ජනතාවට අදාළ නැහැ. හදිසි නීතියට, ඇඳිරි නීතියට, හමුදා බලයට මේ සියල්ල ඉහළින් තින්නේ මේ රටේ ජනතාවගේ බලය කියන එක පහුගිය කාලේ යන්න බෑ කියපු ගෝඨාභය පන්නලා පෙන්නුවා, රාජපක්ෂලා පන්නලා පෙන්නුවා, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර විදිහට අපි කියනවා රනිල්ලා බෑ කියන දේවල් තමයි අපි කරන්නේ, ආණ්ඩුව උඹලා බෑ කියන දේවල් තමයි අපි මෙච්චර කාර්යයක් කරේ. අපි අහනවා වහන්න බෑ කියපු හොර උපාධි කඩ අපි ඇහුවේ නැද්ද? හකුල ගන්න බෑ කියපු උඹලගේ හොර පණක්, අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන පණක් අපි හැකිල්ලුවේ නැද්ද? මෙරටේ අම්මා තාත්තත් එක්ක එකතු වෙලා ඒ සියලු පරත් අපි හැකිරුවේ නැද්ද? මර්ධන නීති හකුල ගන්න අදාළ මැදිහත් වීම අපි කරේ නැද්ද කියලා අපි අහනවා. මෙන්න මේව තමයි රනිල්ලාගේ උත්තර. මේ අරුතු දෙන විසඳුම් කිව්වම සෞඛ්‍ය අරුත් තව උත්තරයක් කියනවා. ඒ උත්තරේ තමයි කෙහෙලිය රඩුක් වෙල්ල කියනවා සෞඛ්‍ය නිකන් දෙන්න බෑ, ජනතාවගේ අයිතියක් විච්ච බෙහෙත් ටික දෙන එක නිකන් දෙන්න බෑ, රජයේ රෝහල් වලින් 125ක් අය කරගන්න ඕනිලු. මෙරටේ බහුතරයක් විච්ච දුප්පත් අම්මදාතා බෙහෙත් ටික ගන්න ෆාමසියට යන්න බැරි හින්දා තමයි රජයේ රෝහලට ගිහිල්ලා පැය ගාණක් කුටුරත් කරලා ඉඳගෙන ඉඳලා අවසානට ඒ දෙන තුන්දුවරම් පාමසියෙන් බෙහෙත් ගන්න යන සිද්ධ වෙලා තියෙනවා. එහෙම රාජ්‍ය රෝහලේ ගිහිල්ලා පැය ගාණක් ගතන්නේ සල්ලි නැති හින්දා නෙමෙයිද? අන්න ඒ මිනිස්සුන්ට දැන් කියනවා බෙහෙත් වලට 125ක් අය කරගන්න ඕනේ කියලා. අපි කියනවා ලෙඩ හැදෙන්නේ
ලෙඩ හැදුනට පස්සේ බෙහෙත් ගන්න අයිතිය තියෙන්නේ මෙරටේ පොහොසත් මිනිස්සුන්ට සල්ලි දෙන මිනිස්සුන්ට කියලා කනවා. ඒ වගේම තමයි මෙන්න අධ්‍යාපනයේ විකුණන්න අදාළ පණක් මේ පැත්තෙන් අරගෙන එනවා. ලයිසියම් කියන ආයතනය හරහා අධ්‍යාපන ඇමති මැදිහත් වෙලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. කරන්න දෙයක් නැති දැන මුංගේ උත්තරේ තමයි අධ්‍යාපනයේ විකුණන එක සෞඛ්‍ය විකුණන එක අයිතීන් වෙනුවෙන් පෙළගැහෙන මිනිස්සු මර්ධනය කරන එක තමයි මුංගේ උත්තර වෙලා තියෙන්නේ. අපි අහනවා මෙරටේ බහුතරයක් ඉච්ච දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැද්ද? මුන්ට ඉගෙන ගන්න බැරිද කියලා අපි අහනවා. ඒක අපේ අයිතියක් නෙමෙයිනේ කියලා අපි අහනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අපි කියනවා දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර කවුදෝ ලියා දුන්න ගාථා පටල පටලා වැරදියට කිව්වට මහත්තයෝ ඔබතුමා නැවත සත්පුරුෂ ජනාධිපති කෙනෙක් වෙන්නේ නැහැ, සුදරෙක් වෙන්නේ නැහැ. ඒ පින් හිට්ලර්ලේ කියාගත්ත ඒ පින් ජනාධිපතිම ජනමතයක් නැති ජනාධිපතිම තමයි. ජනාධිපති කියලා අපි කියන්නේ ජනමතයක් නැති රනිල් කියන රූකඩේම තමයි. පහුගිය දවස්වල රාජපක්ෂලාගේ කඳුළු බිහ දාන්න ඕන නිසා රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ ඉඳගත්ත රනිල් රාජපක්ෂලාගේ උවමනාවන් ඉෂ්ට කරා. ඒ උවමනාවන් ඉෂ්ට කරගෙන රාජපක්ෂලාව ගෙදර යවන්න වැඩ කරපු වසන්ත මුදුනේගේ ගල්ලව සිරිදම් මහමුදුරෝ හිර කරා. අරගෙන පරුවෝ ඉරේ දැම්ම මෙරටේ ජනතාවට දැවැන්ත මර්ධනයක් ගෙනාවා. ආශ්‍රය කරන්න බෑ කිව්වා. මෙන්න මේ විදියට තමයි තිරච්චීන විදියට නිවට බියකුළු විදියට රනිල් වික්‍රමසිංහ මර්ධනය ක්‍රියාත්මක කරේ. අපි කියනවා අද මේ රටේ මිනිස්සුන්ට ආර්ථික යුක්තිය ඉල්ලපු දේශපාලන යුක්තිය ඉල්ලපු වසන්ත මුදුනේගේ ගල්ලව සිරිදම් මහමුදුරෝ හිර කූඩුවක් ඇතුලේ බිම ලැගලා ඉන්නේ. මොකද්ද වසන්ත සිරිදම් මහමුදුරෝ කරපු වැරද්ද? හොරාකාපු සල්ලි ටික දීපල්ල කියපු එක, පැහැරපු බදු ටික නැවත ගෙවපල්ල කියපු එක, ඒ වගේම ජනතාවට බලය පැවරෙන නවාඩුකම ව්‍යවස්ථාවක් හදපල්ල කියපු එක, පහුගිය කාලේ කරපු ඝාතන ප්‍රමාණයක ඒවා හෙළිදරව් කරපල්ල කියන ක්‍රමයි සිරිදම් මහමුදුරලා වසන්තල ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන බලවේග පාරට බැලලා කෑ ගහලා කිව්වේ එහෙනම් අද වෙනකොට රාජ්‍ය ත්‍රස්තවාදයේ දෙරෙහි වහන රඟපු මෙරටේ අහිංසක මිනිස්සු ත්‍රස්තවාදී විදිහට ලේබල් ගාලා ඉර කරලා තියෙනවා. ත්‍රස්තවාදීව පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉරාන් නලස් පහුගිය දවසක පාර්ලිමේන්තුව ඇතුලේ කියනවා මේ කට්ටිය නඩත්තු උනේ කාගෙන්ද, සල්ලි අම්මුනේ කොහෙන්ද, හිටිය හෝටල් මොනාද කියලා අපි හෙට අනිද්දම කියනවා කියලා කියනවා. අපි කියනවා යකෝ මාස තුනක් ඇතුලේ තියාගෙන ඉඳලා රැඳවුම් නියෝග ගහලා තොපි මොන ලබ්බද්ද කරේ? තාම කිසිම දෙයක් මෙරටේ ජනතාවට ප්‍රකාශ කළ නැහැ. වසන්ත මුදලිගේ ලක්කෑවේ කොහොමද මුදිය ගත්තේ කොහෙද? ඒ ඔක්කොම ටික දාන්නේ ව්‍යාපාරේ විතර මෙරටේ ජනතාව දන්නවා. ඒ නිසා ඒ අමුතුවෙන් කියන්න දේවල් නෙමෙයි. මාස තුනක් තියාගෙන ඉඳලා දැන් දින 100ක් වෙනවා. මේ වෙනතුරු ඔවුන් ජනතාවට නිවැරදි සාක්ෂියක් ඉදිරිපත් කරන්න මේ අමන ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. රනිල් රාජපක්ෂලා අසමත් වෙලා තියෙනවා. දේශබන්ධුලා අසමත් වෙලා තියෙනවා. බොරු චෝදනා නගලා ගෙවල් ගිනි තිබ්බයි කියලා අන්න ගල් කැටයක් පට නැතුව සටන් කරපු මේ අරගලය නිවැරදි කරකට අරන් යන්න මැදිහත් වෙච්ච වසන්ත මුදලිගේ ගල්ලව සිරිදම් මහමුදුරුවෝ ඉර කරගෙන ඉන්නවා. ඒ නිසා අපි කියනවා මේ නිවට බියකුළු මර්ධනය හමුවේ, ඒ වගේම මේ තැලෙන පොඩි වෙන ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ අපි රටක් විදියට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අත්පය හකුල්ලගෙන කන් වහගෙන ඇස් පියාගෙන ඉන්න සූදානම් නැහැ. පහුගිය කාලේ කරපු අරගලේ මේ වෙනකොට සංවිධානය වෙමින් පවතින්නේ කිසිදු බේදයකින් තොරව අපි ළඟදීම රනිල් එළවනවා. ඒ වගේම තමයි රනිල් එළවනවා විතරක් නෙමෙයි මෙරටේ ජනතාවගේ සියලු අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් මැදිහත් වෙනවා. ජනතාවට බලය පැවරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් අපි අඛණ්ඩව මැදිහත් වෙනවා. ඒ නිසා අපි තවදුරටත් රනිල් ගෙන් ඉල්ලීම් කරන්නේ, ආණ්ඩුවෙන් ඉල්ලීම් කරන්නේ. මෙරටේ අම්මා තාත්තලා අපි කියනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි දන්නවා එක දවසක් පාරට බැස්සොත් ඊළඟ දවස ඔබට කන්න නැති වෙයි. හැබැයි බඩගින්න ඉඳලා හරි අම්මේ තාත්තේ පාරට බහැලා මේ යමන ආණ්ඩුව ගෙදර යවන්න අපි වැඩ කරමු. ඒ වගේම තව පාලකයන් පත් කරගමු කියන එක නෙමෙයි අපි කියන්නේ. රටේ ජනතාවට බලය පැවරෙන නව ආණ්ඩුකම
විවස්තාව අපි ස්ථාපිත කරගමු. මෙරටේ අපිට ලැබිච්ච ජීවිතය අපේ දරුවන්ට ලබා දෙන්න අපි සියලු දෙනා එක පෙළට හිටගමු කියන කාරණාව මේ අවස්ථාවේදී බොහොම අවධාරණයෙන් අපි කියනවා.